ආයුබෝවන් දුවේ පුතේ අද දවසේ ටිකක් වෙනස් විදිහේ වැඩක් එක්ක තවත් අලුත් විදිහේ දෙයක් ඔයාලට ඉදිරිපත් කරන්නයි හදන්නේ මේක අලුත් නෙවෙයි හැබැයි අපිට අලුත් ඉතින් මේ අලුත් වැඩේ කරන්ඩ වෙනස් විදිහේ වැඩක් කරන්ඩ මේ ඉල්ලීම ආවෙත් පුතේ ඔයාලගෙන්ම ඒක නිසා මේක ඔයාලා වෙනුවෙන් කරන දෙයක් ඒ නිසා මේක හොඳින් අත්දිනේ කරන්න මේකට කලින් මම මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් ඔයාලගේ විෂය නිර්දේශය තුළ ඉංජිනේරු ඇඳීම කියලා ඔයාලට විශේෂිත කොටසක් අන්තර්ගත වෙනවා අපේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය තුළ. ඉතින් ඒ විෂය කොටසට අනිවාර්යෙන්ම විභාග පේපර් එකේ ලකුණු 60ක ප්‍රශ්නයක් එනවා. ලකුණු 60ක ප්‍රශ්නයක්. ඉතින් ඒ ලකුණු 60 60න් 60ම ගන්න කොහොමද ඒ පාත් එක හදාගන්නේ කොහොමද ඒ අඩිතාලමට යන්නේ කියන කාරණේ තමයි මම මේ වීඩියෝ පෙළ ආධාරයෙන් ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ. එතරම් පුතේ මේක ගොඩක් කට්ටිය අකමැති විකක්. ඒකට හේතුව තමයි ගොඩක් කට්ටිය අතාරිනවා මේ කොටස. අමාරුයි කියලා. නෑ. මේක අමාරු නෑ. අපිට කටපාඩම් කරන්නේ නැතුව එහෙම නැත්නම් ලොකු මහන්සියක් දරන්නේ නැතුව මහ ලොකු වැඩක් කරන්නේ නැතුව ලකුණු 60න් 60 ගන්න අපිට හැකියාව තියෙනවා මේ කොටසේදී. හැබැයි ඒ වැඩේට යම් දායකත්වයක් ඔයාලගෙන් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ලකුණ ගන්න එකක් අමාරුයි. පාඩම් කරන්න දෙයක් නැහැ කිව්වනේ. එහෙනම් පුතේ මොකද්ද මේක කරන්න තියෙන්නේ? අඳින්න ඕනේ. පාඩම් කරන්න නැහැ. ඔයාලා නිතර ඩ්‍රෝවින් කියන එකේ යෙදුණොත් අනිවාර්යයෙන්ම එක්සෑම් එකේ ඩ්‍රෝවින් එක ගොඩ දාගන්න එක අමාරු නෑ. ඉතින් අන්න ඒ පාත් එකට චූටි උදව්වක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ උත්සාහය චුට්ටක් වෙනස් විදිහේ යන ගම. එතකොට මේ ඩ්‍රෝවින් එකේදී මම බිංදුවේ ඉඳලා ඍජු ප්‍රක්ෂේපණ, සමාංශක ප්‍රක්ෂේපණ, සමාංශකයක් ඍජු ප්‍රක්ෂේපණයක් කිරීම, ඍජු ප්‍රක්ෂේපණ සමාංශක කිරීම ඔන්න ඔය කියන කාරණා සියල්ලම කතා කරනවා එකින් එකට. ඉතින් ආරම්භයක් විදියට පුතේ මගේ මං කියවනේ බිංදුවෙන් පටන් ගන්න කියලා මගේ ක්‍රමවේදය බිංදුවෙන් පටන් ගන්න. ඉතින් සරල රේඛාවේ ඉඳලා කොහොමද පුතේ ඍජු ප්‍රක්ෂේපණයක් සමාංශක ප්‍රක්ෂේපණයක් දක්වා යන්නේ කියන එක තමයි මේ වීඩියෝ සීරීස් එකේදී ප්‍රධානතම අරමුණ වෙන්නේ. ඉතින් මේ ඔයාලගේ ඉල්ලීමක් එනම් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් තමයි මම කරන්නේ. රේඛාවක් ඕනම කොටස් ගන්නකට බෙදීමේ ක්‍රමවේදය ඔක්කොම ලදන්. හැබැයි මම ඒක මෙතනින් පටන් ගන්නේ නැහැ. මම ඊළඟ කොටසෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ ගොඩක් කට්ටියට පැටලෙලි සහගත බේසික් කොටසක් තමයි පුතේ එලිප්ස නිර්මාණය. බේසික් කොටස තමයි එලිප්ස නිර්මාණය. සාමාන්‍ය වාර විභාගයකදී ඔයාලගේ පේපර් එකට මේ එලිප්ස නිර්මාණය අන්තර්ගත කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ එලිප්ස නිර්මාණය හරි ලේසියෙන් ක්‍රමවේද කීපයක් යටතේ කොහොමද කරන්න කියන කාරණේ තමයි මේ වීඩියෝස් ටිකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න හදන්න. ඉතින් ඉලිප්සය ගැන කතා කරාන් පස්සේ ඉලිප්සය නිර්මාණය කිරීමේ ක්‍රමවේද පහක් කතා කරමු. ඉලිප්ස නිර්මාණය කිරීමේ ක්‍රමවේද පහක් කතා කරනවා. ඊට කලින් මේ ඉලිප්සයේ තියෙන ප්‍රධාන කොටස් මොනවාද කියන එක අපි අඳුනා ගැනීම වැදගත්. එතකොට ඉලිප්සය ගත්තාම පුතේ ඉලිප්සයේ තියෙන ප්‍රධානතම කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි මහා අක්ෂය. ඒ කියන්නේ එලිප්සයේ දිගින් වැඩි අක්ෂය අපි මහා අක්ෂය කියලා හඳුන්වනවා. නේ? එලිප්සයක් කියන්නේ වෘත්තයක් නෙවෙයිනේ. එක පැත්තකට දිගින් වැඩි අක්ෂයක් තියෙන. ඉතින් ඒ අක්ෂය මහා අක්ෂයත් අනිත් පැත්තට තියෙන දිගින් අඩු අක්ෂය නැත්නම් උස පැත්තට තියෙන අක්ෂය අපි හඳුන්වනවා සුළු අක්ෂය කියලා. ඒ වගේම පුතේ එලිප්ස නිර්මාණයේදී විශේෂයෙන් මතක තියාගන්න එලිප්සයට නාභි ලක්ෂ දෙකක් තියෙනවා. ඉතින් ඔය එලිප්ස නිර්මාණ ආකාර පහක් තියෙනවා කියවනේ. ඉතින් ඔය පහ එකින් එකට මම ක්‍රමානුකූලව අඳින හැටි ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් ඒකේ පළවෙනි ක්‍රමවේදය මම අද දවසේ ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි පුතේ ඡාප ක්‍රමය. ඡාප ක්‍රමය. හරිද? ඒක අද දවසේ කතා කරනවා මම මේ වීඩියෝ එකේ. ඊළඟට පුතේ දෙවනි ක්‍රමවේදය තමයි අපි කතා කරන්නේ ඒක කේන්ද්‍රික වෘත්ත ක්‍රමය. දෙවෙනි ක්‍රමවේදය ඒක කේන්ද්‍රික වෘත්ත ක්‍රමය. ඊළඟට තුන්වෙනි ක්‍රමවේදය ගැන කතා කරොත් ඒක ඍජු කෝණාශ්‍ර ක්‍රමය කියලා හඳුන්වනවා. මම මේ අවස්ථාවේදී ඒක විස්තර කරලා දෙන්නම්. හරි. රයිට්. ඍජු කෝණාශ්‍ර ක්‍රමය.
හතරවෙනි ක්‍රමවේදය ගත්තොත් පුතේ ඒක අපි හඳුන්වනවා සැකෙලි ක්‍රමය. ඊළඟට අවසාන ක්‍රමවේදය ගත්තොත් අපි ඒක හඳුන්වනවා පුතේ කටනෝල් ක්‍රමය කියලා. ඉතින් ඔන්න ඔය කියන ඉලිප්ස නිර්මාණ පහ අතරින් මම මේ වීඩියෝ එකේදී ඉදිරිපත් කරන්න හදන්නේ චාප ක්‍රමය භාවිතයෙන් කොහොමද ඉලිප්සයක් නිර්මාණය කරන්න කියන කාරණේ. අපි බලමු හරියටම මේක කරගන්නේ කොහොමද කියලා. මාත් එක්කම ඔයාලා මේ වැඩේ කරමු. මගේ ඇරිච්චතන වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා නැවත බලලා හරියටම මේක හදාගන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි දරුවනේ, අපි අපේ පළවෙනි නිර්මාණය ඉලිප්ස නිර්මාණය කතා කරන්නේ චාප ක්‍රමය. චාප ක්‍රමය භාවිතා කරලා කොහොමද අපි ඉලිප්සයක් නිර්මාණය කරගන්නේ කියන කාරණේ තමයි මේකෙදී අපි කතා කරන්න යන්නේ. ඉතින් පුතේ මේ ඉලිප්ස නිර්මාණය කරද්දී ප්‍රධාන දත්තය විදිහට අපිට දෙන්න ඕනි මහා අක්ෂයේ දිග සහ සුළු අක්ෂයේ දිග. හරිද? මහා අක්ෂයේ දිග සහ සුළු අක්ෂයේ දිග ප්‍රධාන දත්තය විදිහට අපිට දෙන්න ඕනි. එතකොට මෙයාගේ අපි හිතමුකෝ මහා අක්ෂයේ දිග සෙන්ටිමීටර් 15ක්. මහා අක්ෂයේ දිග සෙන්ටිමීටර් 15ක් සහ සුළු අක්ෂයේ දිග සෙන්ටිමීටර් 10ක් වන ඉලිප්සය නිර්මාණය කරන්න. ඔන්න දත්ත දුන්නා. මහා අක්ෂයේ දිග සෙන්ටිමීටර් 15ක් සහ සුළු අක්ෂයේ දිග සෙන්ටිමීටර් 10ක් වන ඉලිප්සය නිර්මාණය කරන්න කියලා දෙනවා. එහෙනම් අපිට ඉස්සල්ලාම කරන්න වෙන්නේ පුතේ ඉලිප්සය නිර්මාණය කරගන්න අවශ්‍ය මහා අක්ෂය ඇඳගන්න එක. හරිද? මම මෙතනදී ඔයාලට ප්ලැටිනම් මැප් භාවිතා කරන්නම්. මොකද මේ අපහැදිලි ගතිය මගහරවා ගන්න. හොඳේ, ඔයාලා පැන්සල භාවිතා කරලා මේ වැඩේ කරමු. හරි පුතේ, ඔයාලට දැන් පේනවා මම සරල රේඛාවක් ඇඳලා සෙන්ටිමීටර් 15ක දුරක් මේකේ ලකුණු කරගෙන තියෙනවා. ඔයාලට පේනවා AB කියන ලක්ෂ දෙක අතර දුර සෙන්ටිමීටර් 15ක්. ඉතින් පුතේ අපිට ඊළඟට මේ ඇඳගත් සරල රේඛාවට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරගන්න වෙනවා. මොකද හරියටම මේ මහා අක්ෂය හා සුළු අක්ෂය අංශක 90ක කෝණයකින් සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මේකට අපිට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරගන්න වෙනවා. ඉතින් ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගන්න එක පහසුයි. අපි දන්නවා මේ රේඛාවේ දිගින් අඩකට වඩා වැඩි දුරක් අවකට්ටර ගන්නවා මම. ඔන්න අඩකට වඩා වැඩි දුරක් අවකට්ටර අරගෙන ඉහළින් චාපයක් නිර්මාණය කරන ඒවල තියලා ඒ විදිහම චාපයක් පහළින් නිර්මාණය කරනවා. මම B කියන ලක්ෂයේ තියලා මෙන්න මේ චාප ඡේදනය කරනවා. ඔන්න බලන්න පුතේ, ඒ අවස්ථාවේදී මට හම්බ වෙනවා චාප දෙක ඡේදනය කරලා ලක්ෂයක්. අන්නේ ලක්ෂය අපි හඳුන්වනවා සුළු අක්ෂය කියලා. හැබැයි සුළු අක්ෂයේ දිගක් දීලා තියෙනවා පුතේ සෙන්ටිමීටර් 10යි. දැන් මෙතන ඉඳලා මෙතනට නැත්නම් AB අතර දුර සෙන්ටිමීටර් 15යි. මේ සම්පූර්ණ දිග තමයි සෙන්ටිමීටර් 10 කියලා දුන්නේ. එහෙනම් මේ මැද අපි හිතමුකෝ මේ තියෙන්නේ O කියන ඡේදන ලක්ෂය කියලා. එතකොට ඡේදන ලක්ෂයේ ඉඳලා මහා අක්ෂයේ එක් සුළු අක්ෂයේ එක් පැත්තකට සෙන්ටිමීටර් 5 බැගින් වෙන විදිහට සෙන්ටිමීටර් 10 ලකුණු කරගන්න ඕනේ. ඔන්න මං C සහ D කියන ලක්ෂ දෙක නම් කරගත්තා සෙන්ටිමීටර් 10ක් දිග වෙන පරිදි. දැන් අපේ මහා අක්ෂය හා සුළු අක්ෂය කියන රේඛා දෙකම නිර්මාණය කරගෙන ඉවරයි. ඊළඟට පුතේ නාභි ලක්ෂය හොයාගන්න ඕනේ. නාභි ලක්ෂය හොයාගන්නකොට අපිට තියෙන ලේසිම ක්‍රමවේදය සහ නීතිය තමයි පුතේ මේ මහා අක්ෂයේ දිගින් හරි අඩක්. මහා අක්ෂයේ දිගින් හරි අඩක් කවකටට අරගෙන සුළු අක්ෂයේ කෙළවරක C වෙන්න පුළුවන්, D වෙන්න පුළුවන්. හරිද? සුළු අක්ෂයේ කෙළවරක තියලා මොකද්ද කරන්න තියෙන්නේ? චාප ඡේදනයක් කරනවා මහා අක්ෂය. ඔන්න බලන්න මම කරන දේ. ඔන්න මහා අක්ෂයේ දිගින් හරි අඩක් මම ගන්නවා මගේ කවකටුවට. හරිද? මහා අක්ෂයේ දිගින් හරි අඩක්. හරි අඩක් අරගෙන සුළු අක්ෂයේ කෙළවරකට C වෙන්න පුළුවන්, D වෙන්න පුළුවන්. සුළු අක්ෂයේ කෙළවරකට තියලා මහා අක්ෂය මොකද කරන්නේ? දෙපසින් ඡේදනය කරනවා. ඡේදනය කරාන් පස්සේ අපිට එනවා නාභි ලක්ෂ පුතේ, නීතිය එකයි. අපි මේක F1 කියලා දාගන්නවා. මම මේ නාභි ලක්ෂය F2 කියලා දාගන්න. මං හිතන්නේ උතන්ට නිකන් පැහැදිලි ඇති.
නීතිය මහාක්ෂයේ දිගින් හරි අඩක් සුළු අක්ෂයේ කෙළවරක තියලා මහාක්ෂයේ ඡේදනය කරාන් පස්සේ තමයි අපිට නාභි ලක්ෂ එන්නේ හරිද ඉතින් පුතේ ඊළඟ පියවරට යන්න අපි මේ නාභි ලක්ෂය සලකුණු කරා F1 F2 කියලා අපි සලකුණු දෙකක් දැම්මා මම F2 කියන පැත්ත ගන්නවා කියන්නේ මෙන්න මේ පැත්ත ගන්න මෙන්න මේ F2 වලට එනකන් මෙන්න මේ ඡේදන ලක්ෂය නැත්නම් O කියන ලක්ෂයේ ඉඳලා F2 වලට එනකන් තියෙන දුර තමන්ට කැමති දුරක් කව කට්ට මෙන්න මේ වගේ පොඩි දුරක් විහිදවලා මම මේකේ සමාන දුරවල් ටිකක් ලකුණු කරනවා ඔන්න 1යි 2යි 3යි 4යි 5යි එතකොට මම F2 කියන ලක්ෂය හැර लक्ष पहा समान यानी कवकट चुट्टा दुरट विहिदवला समानव लक्ष पहा लकुनु कर गान्न मम ये लक्ष वलट अंक दागान्न मे एक मेन्न देक मेन्न तुन मेन्न हातर मेन्न पहा पहदिली मम लक्ष वलट अंक दागत्ता हरि दनुय पुते अपे वेडे पटन गान्न मेक चाप प्रमेय किंवा एनम चाप वलिन तमय मे एलिप्स निर्माणे वेन्नी पलवेनी पियवर कवकाट तीयन कवकाट तुडतीयन एवल एवल तीयला अपेयर हदागत्तने लक्षरिका अन्ने लक्षवल अंक एक कियन लक्षेट दुरगान एवल इंदला अंक एक कियन लक्षेट दुरगान ए अरगन मम नाभि लक्षे एफ वन कियन नाभि लक्षे तीयला मिन्न में इहलेन सह पहली चाप सलकुनु करगान इलंगट F2 කියන ඒ දුර වෙනස් කරන්නේ නැතුව F2 කියන නාභි ලක්ෂයේ තියලා ඉහලින් සහ පහලින් ප්‍රතිවිරුද්ධ වොන්න චාප සලකුණු කරගත්තා. පැහැදිලිද? A වල ඉඳලා එකට තියෙන දුර අරගෙන F1 වල තියලා ප්‍රතිවිරුද්ධ පැත්තේ චාප දෙකක් සලකුණු කරා F2 වල තියලා ප්‍රතිවිරුද්ධ පැත්තේ චාප දෙකක් සලකුණු කරා. ඊළඟ පියවර තමයි පුතේ B වල කවකට උඩ තියලා B වල ඉඳලා එකට තියෙන දුර ගන්න. ඔන්න මම ගන්නවා B වල ඉඳලා එකට තියෙන දුර. ඒ දුර අරගෙන F2 වල තියලා මේ ඇඳපු ඡාප දෙක ඡේදනය කරනවා F1 වල තියලා ඉස්සල් ඇඳපු ඡාප දෙක ඡේදනය කරනවා. පැහැදිලිද? මට ඔන්න ලක්ෂ දෙක ලක්ෂ හතරක් හම් වෙනවා. මෙන්න එක ලක්ෂයක්, මෙන්න අනිත් ලක්ෂය, මෙන්න අනිත් ලක්ෂය. ලක්ෂ හතරක් ඔන්න පළවෙනි අවස්ථාවේදී හම්බ වුණා. හරිද මේක රටාවක් බලන්න ඊළඟට ඊළඟට මම A වල කවකට තුර තියලා අංක 2 කියන ස්ථානයට තියෙන දුර ගන්න දුර අරගෙන F1 වල තියලා ප්‍රතිවිරුද්ධ පැත්තේ ඡාප දෙකක් නිර්මාණය කරනවා F2 වල තියලා පුතේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඡාප දෙකක් නිර්මාණය කර ගන්න දැන් B වල ඉඳලා B වල ඉඳලා දෙකට තියෙන දුර අරගන්න මේක රටාවක් A වල ඉඳලා අරගෙන ඡාප නිර්මාණය කරා ඊළඟට B වල ඉඳලා අරගෙන මේ නිර්මාණය කරපු ඡාප මොකද්ද කරන්නේ? ඡේදනය කරනවා. හරිද? F2 වල තියලා මේ නිර්මාණය කරපු ඡාප ඡේදනය කරනවා. ඔන්න බලන්නකෝ. Right. මම මෙතන පොඩි ගැටලුවක් ආවා. ඒ ගැටලුව මම මෙහෙම හදන්නම්. මෙතන ඡාපය අපිට සම්බන්ධුනේ නැහැ. Right. ඔන්න ආවා. මට දැන් ලක්ෂ තව හතරක් හම්බ වුණා. मैं राउं कराने वाला पहदिली पेन ईलंगट नवता पियवर ए वल इंदला तुनट तीयन दुरगा तुनट तीयन दुर एरगन एफ वन तीयल प्रति विरुद्ध पैत्तेन चाप आंदीनवा एफ टू वल तीयल प्रति विरुद्ध पैत्तेन चाप आंदीनवा बी वल इंदला अंक तुनट तीयन दुर एरगन पहदिली बी वल इंदला अंक तुनट तीयन दुर एरगन एफ टू वल तीयल मे चाप मुकाद कराने මේ ඡාප ඡේදනය කරනවා මෙතන නිරුපතේ මෙතන තියලා නැත්නම් නාභි ලක්ෂයේ තියලා මෙන්න මේ ඡාප දෙකත් ඡේදනය කරනවා. ඔන්න මට තව ලක්ෂ හතරක් ආවා. මම ඒ ටිකත් රවුම් කරන්නම්. මං හිතන්නේ පැහැදිලි. රටාව පැහැදිලි. ඊළඟට දැන් තුනට තියෙන දුර නේ ගත්තේ. මම ඒ වල ඉඳලා හතරට තියෙන දුර ගන්නවා. F1 වල තියෙනවා ඔන්න ඡාප නිර්මාණය කරනවා F2 වල තියෙනවා ඔන්න ඡාප නිර්මාණය කරනවා ඊළඟට B වල ඉඳලා හතරට තියෙන දුර ගන්නවා B වල ඉඳලා හතරට තියෙන දුර අර ගන්නවා F2 වල තියලා ඔන්න ඡාප ඡේදනයක් කරනවා
මෙන්න F1 වල තියලා චාප ඡේදනයක් කරනවා. ඔන්න මට තවත් ලක්ෂ 4ක් ආවා. ඔන්න මගේ තවත් ලක්ෂ 4ක් ආවා. මට තව එක දුරක් ඉතුරු වෙලා තියෙනවා. මං A වල ඉඳලා පහට තියෙන දුර ගන්නවා. A වල ඉඳලා පහට තියෙන දුර අරගෙන F1 වල තියලා මෙන්න මම ඡේදනයක් කරනවා. හරිද? මෙන්න මේ පැත්තෙන් චාප නිර්මාණයක් කරනවා. ඡේදනයක් නෙවෙයි චාප නිර්මාණයක්. මෙන්න පුතේ මේ පැත්තનું චාප නිර්මාණයක් කරනවා. ඊළඟට B වල ඉඳලා පහට තියෙන දුර ගන්නවා. පහට තියෙන දුර අරගෙන F2 වල තියලා මේ පැත්තේ චාප දෙක ඡේදනය කරනවා. F1 වල තියලා මේ පැත්තේ චාප දෙක ඡේදනය කරනවා. බලන්න මට තවත් ඡේදන ලක්ෂ 4ක් ආවා. ඔන්න තවත් ඡේදන ලක්ෂ 4ක් ආවා. දැන් මොනවද කරන්න තියෙන්නේ? මට පුතේ යා කරන්න තියෙන්නේ මෙන්න අපේ සුළු අක්ෂයේ ලක්ෂ 2, මෙන්න මහා අක්ෂයේ ලක්ෂ 2. මම මෙන්න මේ ලක්ෂ සම්බන්ධ වෙන ආකාරයට නිදහස් අතින් පුතේ නිදහස් අතින් මෙන්න මේ විදිහට ඉලිප්සය නිර්මාණය කර ගැනීම කරන්න පුළුවන්. ලක්ෂය ආ කරලා ගන්නට නිදහස් අතිනුයි අපි ඉලිප්සය නිර්මාණය කරන්නේ. මෙන්න මේ ආකාරයට ඉලිප්සයක් ඔයාලට නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ පැහැදිලි ඇති. ඉතා සරලව කියලා දුන්නේ පුතේ. ඔන්න ඔය ආකාරයට අපිට චාප ක්‍රමය භාවිතයෙන් පළවෙනි ඉලිප්ස නිර්මාණය සිද්ධ කරගන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ ගැටලු නැතුව ඇති. බලන්න ගැටලුවක් තියෙනවා නම් ආපහු වීඩියෝ එක රිවයින් කරලා ඔයාලට ඒ ගැටලුව පුළුවන් තරම් අවම කරගන්න, අනිත් එක ඩ්‍රෝවින් එකක් අඳිනකොට ඉතා පැහැදිලිව අඳින්න හුරු වෙන්න. දැන් මම මෙතන ප්ලැටිනම් එකකින් ඇඳපු නිසා චුට්ටක් අර ලක්ෂ හොයා ගැනීමේ අපස්ථාවයක් තිබ්බා. නමුත් ඔයාලා පැන්සලේ තුඩ හොඳට උල් කරගෙන හරියට මේ දේවල් කරන්ඩ හොඳ නිර්මාණයක් ඔයාලාගේ තින් නිර්මාණය වෙයි. හරි නේද? හරි. එහෙනම් පුතේ පළවෙනි නිර්මාණය අවසానයි. අපි ඊළඟට බලමු ඊළඟ වීඩියෝ එකේදී කොහොමද ඉලිප්සයක් නිර්මාණය කරන්න භාවිතා කරන තව ක්‍රමයක් එක්ක කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.